හීව රතුකුරු සහෙදියා කොවිඩ් එන්නත වෙනුවට සේලයින් ද්‍රාවණයක් එන්නත් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. මේ නිසා උතුරු ජර්මනියේ එන්නත් කරන වැඩසටහන බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ නිසා මෙම ප්‍රදේශයේ 8600 දෙනෙකුට පමණ නැවත කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බලධාරීන් ආයාචනා කර තිබෙනවා. මෙම සිද්ධියෙන් මහත් කම්පාවට පත් වූ බවයි දේශපාලකණින් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර ඇත්තේ. මෙම හෙද නිලධාරිනියගේ අනන්‍යතාවය අනාවරණය වී නැහැ. නමුත් ඇගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ එන්නත්කරණය හෙළා දැක ඇති සැක සහිත තැන් ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක පීටර් බිය මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. මේ අතර ඔක්තෝබර් මස 11 වනදා සිට ජර්මනියේ සියලුම නොමිලේකරණ කොවිඩ් පරීක්ෂණ නවතා දැමීමට රජයේ තීරණය කර තිබෙනවා. මෙම තීරණය පිළිබඳව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ ප්‍රාන්ත 16 නායකයින් ඊයේ රැස්වී සාකච්ඡා කර තිබෙනවා. ළමුන් සහ ගැබිනි මව්වරුන් සම්බන්ධයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙන්නේ නැහැ. ඊට හේතුව දරුවන් සහ ගැබිනි මව්වරුන්ට ජර්මනිය මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොදීමයි. නොමිලේකරණ කොවිඩ් පරීක්ෂණ නවතා දමා එන්නත්කරණය සඳහා වැඩි ඉඩක් ලබා දීම මෙහි මූලික අරමුණයි. अमेरिका एक्स जनपदे रोहाल तुलद बरपतल हेद हिंगिया पवतिन बवाई वार्ता वाने अमेरिका व बरपतल लिस डेल्टा व्याप्तवन प्रधानतम रटाई बोहो हेद कार्य मंडल डेल्टा वायरस एट गुदुर वीम मेम हेद हिंगेट हेतुवाई एन्नत नोकल रोगीन रोहाल गत वीम इहले आमनिसा वायरस रोहाल तुल बरपतल लिस पैतिर गोस्ती बनवा फ्लोरिडा लुसियाना ओरिगन नतुल प्रदेश रसक रोहाल वल हेद हिंगे बरपतल बवाई माध्य वार्ता कराने अमेरिका एक्स जनपदे तुल कोविड डेल्टा सी ग्रेन व्याप्त होद असल සී මෙක්සිකෝවට 80 මිලියන අටහමාරක මාත්‍රා නොමිලේ ලබා දීමට අමරිකානු උපජනාධිපති කමලා හැරිස් මැදිහත් වී තිබෙනවා. මෙක්සිකෝවේ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් දුරකථනින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි අමරිකාව මෙම 80 ලබා දී ඇත්තේ. සරම්පවැනි රෝග සඳහා ලබා දෙන 80%ක සාර්ථක ප්‍රතිශක්තියක් ඇති කරන බව ඔක්ස්ෆර්ඩ් 80 සමූහයේ ප්‍රධානියා පවසනවා. මේ නිසා 80ගත් අයගෙන් සරම්ප වෛරසය ව්‍යාප්ත වීම අවම බවයි විශේෂඥයින් පවසන්නේ. සරම්පවැනි 80ගත් පසු 95%ක ප්‍රතිශක්තියක් ශරීරය තුළ ඇතිවන බවයි මෙම විශේෂඥයින් පවසන්නේ. නමුත් ඩෙල්ටා ප්‍රභේදය සම්පූර්ණ එන්නත් කරනින් පසුවද නැවත බෝවිය හැකි බව මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩ්‍රූ පොලාඩ් පවසනවා. කොවිඩ් පූර්ණ එන්නත් කරණ ඇති වාසිය මරණ සංඛ්‍යාව අවම කර ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඩබ්බෝහි පාසල් දෙකක් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ සවුත් වේල්ස් බලධාරීනුයි. මෙල්බන්හි නව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා වික්ටෝරියාවේ ලොක්ඩවුන් කාලය තවත් දීර්ඝ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.